නිසා විසිදක උසස් පෙළ කරන අපේ දුවාදරුවන්ට මෙතෙන් සිට අපේ ගිනුම් කරන විෂය ඒකට දාර පාඩම් ටික පටන් ගන්න පුතේ. ඉතින් ඔයා සාමාන්‍ය පෙළ විභාගයේදී ව්‍යාපාර හා ගිනුම් කරන අධ්‍යයනයේ විෂය කරලා තියෙන දරුවන් හෝ නොකරපු දරුවන් මෙතන සිටිනවා. ඒ සියලු දෙනාටම මුලින්ම ගිනුම් කරන විෂය ගැන පැහැදිලි කිරීමක් සහ ඇයි අපි මේ ගිනුම් කරන විෂය තෝරගන්නේ මේ තෝරා ගැනීම සමග අපි කොහොමද විෂයට අවතීර්ණ වෙන්නේ මෙන්න මේ කියන මූලික කරුණු කාරණා ගැන උතේ මම ඔයාට අවබෝධයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි උසස් පෙළ ගිනුම් කරන විෂය තෝරගන්නේ ලේසියෙන්ම ඒ තුනක් අරගෙන විශ්වද ප්‍රවේශ වීමේ අරමුණට අපි කොමස් තෝරගන මූලික ඉලක්කය තමයි ඒක. මේ වාණිජික විෂය දරා තෝරා ගැනීමත් සමග අපිට ඇතිවන අවස්ථා මොනවද? අයි මුලින්ම ඒ ගැන අවබෝධයක් ලබා ගන්න පුතේ. ඒකේ අදහස තමයි අපි වෝල්සාට ආවට පස්සේ අපිට තියෙනවා විද්‍යාව, ගණිතය, වාණිජ, කලා, තාක්ෂණ විෂය ධාරාවලින්. මේ විෂය ධාරාවලින් අපි වාණිජ කියන විෂය ධාරාව තෝරගන්න හේතුව මොකක්ද? නේද? පළවෙනි කාරණය තමයි අපිට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න. ඊළඟට අපිට සාමාන්‍ය උසස් පෙළින් පස්සේ හොඳ රැකියාව ප්‍රවේශ වීම නේද? ඔය කියන ඉලක්ක දෙක අරමුණු කරගෙන තමයි අපි වාණිජ විෂය ධාරාවට ප්‍රවේශ වෙන්නේ. ඒතර මේ වාණිජ කරා දෙන ප්‍රතිලාභය තමයි ඔයාට රැකියාව විශාල ප්‍රමාණයක් බිහි වෙන්නේ මෙන්න මේ වාණිජ කියන විෂය ධාරාව පදනම් කරගෙන. ඉතින් පුතේ ඒ වාණිජ විෂය ධාරාව සමග රැකියාව විශාල ප්‍රමාණයක් ජනිත වුණා සමග ගිනුම් කරන ශේෂ්ත්‍රයේ තමයි ඒ අතුරින් වැඩිපුරම රැකියාව ප්‍රමාණයක් ජනිත වෙන්නේ. ඉතින් ගිනුම් කරගෙන මගේ දරුවන්ට විශාල අවස්ථාවක් තියෙනවා මේ වගේ උසස් පෙළින් පස්සේ රැකියාව ප්‍රවේශයට හොඳ සාමාර්ථයක් සමග හොඳ රැකියාවකට ප්‍රවේශ වීමට. ඉතින් අපි බලාපොරොත්තු වූ උසස් පෙළ ඒ තුනක් ලබාගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශ වීම. ඉතින් ඒ සඳහා අපි උපරිම උත්සාහය කැපවීමේ වසර දෙකම මාර්ගවල දැරිය යුතුයි. අපි මහන්සියන තරමට අපිට හොඳ ප්‍රතිඵලයනෝ ඔයාට සාමාන්‍ය පෙළ කුමන ප්‍රතිඵලයක් තිබ්බත් ඒ වෙනස් කරන්න පුළුවන් උසස් පෙළ අවුරුදු දෙක ඔයා හොඳට මහන්සුනෝ මගේ දරුවනි. හරිද? ඉතින් ඔයා කැපීම් මත තමයි උසස් පෙළ ප්‍රතිඵලයේ තීරණය වෙන්නේ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයේ කුමක් වුවත් උසස් පෙළ ඔයාට හොඳ ඒ සාමාර්ථුණකට යන්න පුළුවන්. එහෙම යන්න පුළුවන් ඉන්නේ ඔයාගේ කැපවීම උත්සාහය උනන්දුව මත. පැහැදිලිද? හරි. ඉතින් අපි මේ විෂයට අවතීර්ණ වෙනකොට අපේ ඔළුවේ තියෙනවා වසර දෙකමාරක් අවසානයේ අපි ලබා ගන්න ප්‍රතිඵලයේ කුමක්ද? අපි ඒ සාමාර්ථය ඉලක්ක කරන ඒ සාමාර්ථයට කොහොමද අපි වැඩ ටික කරගෙන යන්නේ? හරි පුතේ. එහෙනම් දැන් අපේ විෂය තමයි ගිනුම් කරන්නේ. ඉතින් ගිනුම් කරණය ඉගෙන ගන්න කලින් අපි මේ ගිනුම් කරන ප්‍රශ්න පත්‍රය සකස් කරන ආකාරය ගැන අවබෝධයක් ලබා ගන්න. ඒකට හේතුව තමයි අපි මේ වසර දෙකමාරක් ඉගෙන ගන්නේ අගෝස්තු මාසේ පැවැත්වෙන උසස් පෙළ ගිනුම් කරන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබා දීමට. ඒක තමයි ඉලක්කය. ඉතින් ඒ ඉලක්කයට යන්න නම් අපි දැනගන්න ප්‍රශ්න පත්‍රය කොහොමද සකස් වෙන්නේ කියලා. හරි. හරි. අය බලමු දෙයනම් මේ අපේ ගිනුම් කරන ප්‍රශ්න පත්‍රය කොහොමද සකස් වෙන්නේ කියලා. මෙන්න නිර්මාණය වන ආකාරය. එතකොට අපේ විෂය ගිනුම් කරණය අපිට දීලා තියෙනවා විෂය ඒකක 16ක්. ඒකේ අදහස මේ වසර දෙකමාර තුර අපි ඔයාට පාඩම් 16ක් උගන්වනවා. ඔය පාඩම් 16න් අපිට ප්‍රශ්න පත්‍ර අංක 1, ප්‍රශ්න පත්‍ර අංක 2, ප්‍රශ්න පත්‍ර දෙකක් නිර්මාණය වෙනවා. ප්‍රශ්න පත්‍ර අංකයකට කාලය පැය දෙකක්. මෙයාට උදේ කාලය පැය දෙකක් තියෙනවා. හරිද? මෙයාට කාලය පැය 3යි. හරිද? හරි. එතකොට මේ කාලය පැය දෙකක් දෙන්නේ
බහුවරණ හා කෙටි හා නිශ්චිත පිළිතුරු වලට උත්තර ලබා දෙන්න. එතකොට ප්‍රශ්න 1 සිට 30 දක්වා බහුවරණ ප්‍රශ්න අන්න 1 ඉඳන් 30 වෙනකන් තියෙන පුතේ බහුවරණ ප්‍රශ්න. මේ බහුවරණ ප්‍රශ්නයකට ලකුණු 4ක් දෙනවා. 4 30ක් අන්න යාට 60ක් හම්බ වෙනවා. 120ක් හම්බ වෙනවා. හරි. 120ක් ලැබෙනවා. ඊළඟට 31 ඉඳන් 50 වෙනකන් කෙටි හා නිශ්චිත ලකුණු 4 ගානේ ප්‍රශ්න 20ට 80යි අන්න යාට පුතේ ලකුණු 200ක් ලැබෙනවා. හරිද? එතකොට මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයෙන් ඔයාලට පුළුවන් ලකුණු 200ක් ලබා ගන්න. ඊළඟට මෙයා. මෙයා තමයි පුතේ සුවිශේෂි. ඇයි සුවිශේෂි කියන්නේ? ඔයාට දෙනවා ප්‍රශ්න 6ක්. 1 2 3 4 5 6 කියලා. ඔයාලට ප්‍රශ්න 6ක් දෙනවා. මේ ප්‍රශ්න 6 1යි 2යි අනිවාර්යයි. අනිවාර්ය ප්‍රශ්න. මේ අනිවාර්යයි. එතකොට 1කට ලකුණු 40 බැගින් ලකුණු 2ක් ප්‍රශ්න 2කට ලකුණු 80ක් දෙනවා. හරිද? එතකොට 1 ප්‍රශ්නයකට ලකුණු 40 ගානේ ප්‍රශ්න 2කට ලකුණු 80යි. මෙන්න මේ කියන ප්‍රශ්න 4ෙන් 3 4 5 6 කියන ප්‍රශ්න 4ෙන් ප්‍රශ්න 3ක් අනිවාර්යයි. ඒ කියන්නේ 3ක් කරන්න ඕන. හරි. එතකොට 1කට 20 ගානේ 40 ගානේ ප්‍රශ්න 3ට 120යි අන්න ලකුණු 200ක්. එහෙනම් පුතේ පළමු ප්‍රශ්න පත්‍රයේ ලකුණු 200යි. දෙවන ප්‍රශ්න පත්‍රය ලකුණු 200යි අන්න ඔයාට ලකුණු 400ක් නිර්මාණය වෙනවා. මේ ලකුණු 400ක් සමග තමයි අපි තර්ක කරන්නේ. මේ ලකුණු 400 ලබා ගන්න අවශ්‍ය කරන දැනුම තමයි අපි වසර දෙකහමාරක් තුර ඔයාට ලබා දෙන්නේ. ඉතින් මේ අපේ විෂය සුවිශේෂී වෙනවා අනිත් විෂයන් දෙකට සාපේක්ෂව. ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයන සාපේක්ෂව මේ ඇති සුවිශේෂී බව තමයි දෙ මේ ගණිත පැත්ත ගිනුම් කරන පැත්ත. අද උදේ වර්තමාන කොට උදේ ඔයාට ගණක යන්ත්‍රයක් පවා මේ විෂයට ලබා දෙනවා. අර උදේ එකක් ගණිතමය පැත්ත සහ අනිත් එක දික්සතා න්‍යායත් එක්ක හරබැර කරන ගමන් තමයි අපි මේ පාඩම ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් මෙන්න මේ කියන ප්‍රශ්න පත්‍ර රාමුවත් සමග තමයි උසස් පෙළ ඔයා ගිනුම් කරන විෂය ආරම්භ කරන්නේ. ඉතින් මේ පේපර් එක හැදෙන විදිය දැනගන්න ඕන මුලින්ම. ඒකට හේතුව මෙන්න මේ පේපර් එක හැදෙන විදිය ඉලක්ක කරාම අපිට අපේ පාඩම් ටික කරගෙන යන්න වඩා ලේසි නවුත්. එහෙනම් අපි මුලින්ම පොතේ ලියාගමු මේ පේපර් එක හැදෙන විදිය. ඊට පස්සේ අපිට පුළුවන් අපේ පළවෙනි පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න. හරි, මම ඔයාට විනාඩි දෙක කාල සීමාවක් දෙන්න මේ ටික ලියාගන්න මගේ දරුවෝ. එතකොට මුලින්ම දාන්න ඔයාලගේ ලියන පොතේ මාතෘකාව උසස් පෙළ ගිනුම් කරන ප්‍රශ්න පත්‍රය නිර්මාණය වන ආකාරය. හරි, උසස් පෙළ ගිනුම් කරන ප්‍රශ්න පත්‍ර නිර්මාණය වන ආකාරය. හරි, අර විනාඩි දෙකක් දෙන්න මේක අපි ලියාගමු ඉක්මනට. එහෙනම් අපි දැන් බලමු. අපි දැන් අපි කතා කරානේ විෂය එකක 16ක් තියෙනවා කියලා. ඉතින් මේ විෂය එකක 16 අන්තර්ගතය මොකක්ද? මෙන්න අපේ විෂය එකක 16. ඉතින් පාඩම් 16ක් තියෙනවා. මේ පාඩම් 16 කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ? පළවෙනි පාඩම ගිනුම් කරණය හා
इही आवश्यकतावे हरद यूनुम करने यहाँ ही आवश्यकतावे देवनीक गिनुम करना सामी करने देवन मात्र को आओ तूने दित्त साताहान न्याय तुम इन्हें का दित्त साताहान न्याय हातर मूलिक साताहान पो हातर ने का मूलिक साताहान पो पहा गिनुम करने सांकल्प हाय तानी पुद्गल व्यापार गैलपिली सटाहन हाथ निष्पादन व्यापारेक गिनु अट लाभ अरमुनु करनोगा व्यापार नामय असंपूर्ण सटहान तहाय हाउल व्यापार गिरुं करने त्रुप्ति में मिन्न में किन मात्र का दहाय अपि दोलोस्सन श्रेणी दी व्यत्यक्क साक्षात्कार करूं तो कोटे में आ दोलोस्सन श्रेणी हर्द पसे श्रेणीय दहातुन मन श्रेणी यदि अपि मिन्न में किन मात्र का दिखाते ई नगर साक्षात्कार करूं तो कोटे एकोलाह गिनुं करण प्रवित तुला समागम गिनुं करणे दहातुन गिनुं करण अनुपात दाहातर कालमना करण गिनुं करणे पहाल आंतिक पीरिवाय दासय आयोजन तीरण उन्नोय किन मातृका दासे उते अपि कथा करणवा उसस पेल गिनुं करण विषय मालाव तुल तकोट दोलोस्सन श्रेणीन पाडन 10 कुत 13 वन श्रेणीन पाडन 6 कुत उते अंतर्गत करला तीनवा अपे विषय मालाव तुल हरिद एतोट मेके पलवेनी मातृकाव तमाई अपि साकच्छा करन्न गन्ने गिनुं करणे सह एहि अवश्यतावे एना मगे दरु ඔයා දැන් ප්‍රශ්න පත්‍ර නිර්මාණය වෙන විදිය ලියාගත්තා වගේම ඊළඟට මේ අපේ විෂය නිර්දේශයත් ලියාගන්න හේතුව දැන් බහුතරයක් ළමයි ඉගෙන ගත්තට තමයි ඉගෙන ගන්න පාඩම් ටික දන්නේ නැහැ අනිත් එක පාඩමේ අන්තර්ගතය දන්නේ නැහැ විභාගෙරෙන වැදගත් මාතෘකා මොනවාද කියලා ඔයා දන්නේ නැහැ පුතේ ඒ නිසා මේ අපි අවබෝධයක් තියෙනවා අපේ තියෙන පාඩම් දාසය මොන වගේද සකස් වෙලා තියෙන්නේ කියලා හරි මම වර්තාව විනාඩියක් දෙන්න මේ පාඩම් ටික ලියාගමු අපේ ලියන පොත තුල හරි එහෙනම් දාන්නකෝ මාතෘකාව විෂය නිර්දේශය අන්තර්ගතය විෂය නිර්දේශය අන්තර්ගතය කියලා
ලියාගන්න දුරස් වෙන ශ්‍රේණි ටිකයි 13 වන ශ්‍රේණියේ ටිකයි. හරි ඉක්මනට පුතේ. හරි පුතේ එහෙනම් අපි පටන් ගමු අපේ පළවෙනි විෂයයකකය ගිනුම්කරණය හා එහි අවශ්‍යතාවය විග්‍රහ කරයි. හරි නේද? එතකොට මේ විෂයයකක 16 න් පළවෙනි මාතෘකාව තමයි අපි ඔයත් එක්ක සාකච්ඡා කරන්න පටන් ගන්න යන්නේ. හරි. එතකොට මම ඔයාලට කිව්වා අපි උසස් පෙළ ගිනුම් කරන ඉගෙන ගන්නවා නම් අපි දැනගන්න ඕනා ගිනුම්කරණය කියන්නේ මොකක්ද? මේ ගිනුම්කරණය කියන්නේ මොන වගේ විෂය ධාරාවක්ද? එතකොට මේ සමස්ත ගිනුම්කරණය ගැන පුතේ නිර්වචනයක් ඇතුලේ අපි අන්තර්ගත කරනවා. ගිනුම්කරණය කියන්නේ මෙන්න මේකයි. නේද? එතකොට ගිනුම්කරණය කියන්නේ මොකක්ද එහෙනම්? නිශ්චිත ගිනුම්කරණ ඒකකයක මුදල් නැමැති මාධ්‍යයෙන් අගය කළ හැකි ගිනුම්කරණ යෙදවුම් පිළිබඳ තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය කිරීම, විවරණය කිරීමත් එසේ සකස් කළ ගිනුම්කරණ තොරතුරු විවිධ තීරණ ගැනීම හා මඟ පෙන්වීම සඳහා අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන් ලබා දීමේ කාර්ය පද්ධතියයි. එතන මේ ඔය ගිනුම්කරණයේ නිර්වචනයේ ඇතුලේ සමස්ත විෂය නිර්දේශයම අන්තර්ගත කරලා තියෙනවා. අපි බලමු එකින් එක මේ නිර්වචනය ඇතුලේ මොනවද කියලා තියෙන්නේ කියලා. මෙයා කියනවා ගිනුම්කරණ ඒකකය තෝරාගත් ගිනුම්කරණ ඒකකය. එහෙනම් මේ තෝරාගත් ගිනුම්කරණ ඒකකයක් කියන්නේ පුතේ ව්‍යාපාර ආයතනයක් කියන එක. කිසියම් වූ ව්‍යාපාර ආයතනයක් අපි ගිනුම් තියන්නේ ව්‍යාපාරයක. ඒක තනි පුද්ගල ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, සමාගමක් වෙන්න පුළුවන්, ලාභ අරමුණු කරනුගත ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මොනියම් හෝ ව්‍යාපාර සංවිධානයක තමයි අපි ගිනුම් තියන්නේ. නම් තෝරාගත් ගිනුම් කරන ඒකකයක් අන්න සමහර පුතේ මේ ඒකකය පුද්ගලෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙන්න පුළුවන් නේද? අයිස අපි කියනවා තෝරාගත් ගිනුම් කරන ඒකකයක්. ඊළඟට කියනවා මුදල් මාධ්‍යෙන් නගේ කළ හැකි අන්න මුදලින් මනින්න පුළුවන්. මුදලින් මනින්න පුළුවන් තොරතුරු විතරයි අපි ගිනුම් තියන්නේ. නැත්තම් අපේ ගනුදෙනු විවාක් විදියට වාර්තා කරන්නේ මුදලින් මයින්න පුළුවන් තොරතුරු විතරයි. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා මුදලින් මයින්න බැරි තොරතුරු තියනවද? ඔව් තියෙනවා. අනිවාර්යෙන් තියෙන මොනවාද? සේවකයාගේ දක්ෂතාවය, උගන්වන ගුරුවරයාගේ හැකියාව, කලමනාකරුගේ තියෙන කලමනාකරණ නිපුණත්වය. මේවා මුදලින් අගය කරන්න බෑ. තව ක්‍රීඩකයෙක්ගේ දක්ෂතාවය නේද? උදාහරණයක් කියනවනම් මුම්බායින් තියෙන කණ්ඩායමේ ලසිත් මාලිංග මිලදී ගන්නවා ඒගොල්ලෝ කණ්ඩායමේ ක්‍රීඩා කරන්න. එයාට යම්සි වටිනාකමක් ගෙවනවා. හැබැයි ඒ ගෙවන්නේ ඇත්තටම ලසිත් මාලි වටිනාකම නෙමෙයිනේ නේද? එහෙනම් එයාගේ දක්ෂතාවය ඊට එහා ගිහලා තියෙන්නේ මොකද? ඒතර එයාට මුදලින් ගෙව්වට ඒ දක්ෂතාවය හරියටම අගය කරන්න බෑ. අන්න එහෙනම් මුදලින් මයින්න බැරි ගනුදෙනුත් තියෙනවා. ඒ සාපතේ අපි account වල ගිනුම් නැත්නම් ගිනුම් කරන්නේ වාර්තා කරන්නේ මුදල් මාධ්‍යෙන් මැනිය හැකි තොරතුරු විතරයි. ඒතර මේ තොරතුරු අපි රැස් කරනවා. අන්න මොකක්ද රැස් කරනවා කියන්නේ? රැස් කරනවා කියන්නේ විවිධ මාධ්‍යයන් වලින් අපි තොරතුරු එකතු කරගන්න ඕන. ඒතර මොනවාද මේ විවිධ මාධ්‍යයන්? පුතේ ව්‍යාපාරයක් නම් විදුලි බිලක් ලැබෙනවා. අන්න එක රැස් කිරීම. දුරකථන බිලක් ලැබෙනවා. තව රැස් කිරීම. ඊට පස්සේ ජල බිලක් ලැබෙනවා. තව රැස් කිරීම. ඊළඟට සේවකින්ට පඩි නඩි ගෙවනු නේද? ඒ පඩි ගෙවන උදත පුතේ වැටුප් ගෙවනකොට ඒ සම්බන්ධ වාර්තා තියෙනවා. සේ වරිපණම් බදු ගෙවන පුතේ ඒ සම්බන්ධ ලිපි ලේඛන තියෙනවා. අන්න මේ විවිධ මාධ්‍යයන් වලින් පුතේ ව්‍යාපාරික සිදුවන ගනුදෙනු අපි රැස් කරගන්න ඕන මුලින්ම. ඊට පස්සේ ඒ වාර්තා කරනවා. මොනවලද වාර්තා කරන්නේ? මේ සෑම ගනුදෙනුකට පුතේ ඊට අදාළ උපයෝගී පොතක් තියෙනවා. අන්න මේ කියන අපි උපයෝගී පොතේ වාර්තා කරගන්නවා. ඊට පස්සේ අපි වර්ග කරනවා. පිළිවෙලකට මේවා ගනුදෙනු වල ස්වභාවය අනුකූලව අපි වර්ග කිරීමක් කරනවා. ඊට පස්සේ කියනවා ඒවා සාරාංශ කරලා විශ්ලේෂණය හා විවරණය කිරීම. මේ සෑම තොරතුරක්ම පරිශීලකයන්ට පැහැදිලි වන ආකාරයට පුතේ අපි ඒ විශ්ලේෂණය කරන්න ඕන. කියන්නේ මේ මූල්‍ය වාර්තා බලන කෙනාට තේරෙන විදියට අපි ලබා දෙන්න ඕන.
ඉතින් මේ මූල වාර්තා කොහොමද අපි තේරුම් දී ලබා දෙන්නේ මම උදාහරණයක් කියන්නම් දැන් ඔයාගේ පාසලේ ප්‍රගති වාර්තාව මේ ඔයාලට ලබා දෙනකොට අන්නේක අන්තර්ගත කරලා තියෙනවා ඔයාගේ මුළු ලකුණු වල සාමාන්‍ය කීයක් ප්‍රතිශතයක් විදියට ඒකේ අදහස තමයි විෂයන් 9ටම ඔයා ඕල් විභාගේ විෂයන් 9ටම ලබාගත ලකුණු වල සාමාන්‍ය ඒකෙන් අමතක දවසක් ලබා ගන්න පුළුවන් දල වශයෙන් A කීයක් B කීයක් ඔයාලට ලැබෙනවද කියලා නේද ඒ වගේම තමයි පන්තියේ පළවෙනි ඇවරේජ් එකක් දාලා තියෙනවා ප්‍රතිශතයක් විදියට තර පළවෙනි ඇවරේජ් එකත් එක්ක ඔයාගේ ඇවරේජ් එකක් තියෙනවා අන්න සංසන්දනය කරලා බලන්න පුළුවන් කොච්චර වෙනසක් තියෙනවද කියලා අන්න උදේ ඒ වගේ ලේසියෙන්ම අපිට තොරතුරු තේරුම් ගන්න තමයි අපි මේ විශ්ලේෂණය සහ විවරණය කරන්නේ අන්න එහෙම සකස් කළ තොරතුරු අපි ඇල්මක් දක්වන අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන්ට මේ ලබා දීම කරනවා උදේ ඒතර උදාහරණයක් විදිහට කියනවා පේරස් මීටින් තියලා අම්මා තාත්තලා කැඳවලා අන්න රිපෝට් කාඩ් එක ලබා දෙන ඇයි අම්මා තාත්තා තමයි ඔයාගේ ඉන්න ප්‍රධානතම ඇල්මැති පාර්ශ්වය. එයා ලබා දෙනවා තමන්ගේ ළමයාගේ දක්ෂතාවය කොහොමද මේ වාරි භාගයෙන් නූපණය කරලා තියෙන්නේ කියලා. ඒතර එයාට ඒ අනුව තීන්දුව තීරණ ගන්න පුළුවන් නේද? අන්න උදේ ඒතර අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වන ලබා දීමේ ඇතුළත් කාර්ය පද්ධතිය. ඒතර ඔයාට සාමාන්‍ය කියලා ප්‍රතිඵල ලැබුණා. නේද? ඒතර ප්‍රතිඵල ලැබිච්ච ගමන් අන්න ගෙදර කෝල් එකක් එනවා නේද? ප්‍රතිපල ඇවිල්ලා තියෙන්නේ බලන්න. ඉතින් අම්මා තාත්තා ප්‍රතිපල ටික බලනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අයියා අක්කා නේද? නෑදෑයෝ අසල්වැසියෝ ඔයාගේ ප්‍රතිපල අහන්න පටන් ගන්නවා යහළු. නේද? අන්න ඇල්වැසි පාර්ශ්වයන්. අපේ ප්‍රතිපල දැනගන්න උනන්දුවක් දක්වන පාර්ශ්වයන් තමයි ඒගොල්ලෝ. අන්න ව්‍යාපාරයකත් ඒ වගේ පුතේ. ඉතින් ව්‍යාපාරයකත් මේ මූල්‍ය වාර්තා ගැන උනන්දුවක් දක්වන පාර්ශ්වයන් ඉන්නවා. අන්න ඒ පාර්ශ්වයන් ලබා දෙන එක තමයි අපේ සමස්ත ගිනුම් කරන පද්ධතියෙන් සිදු කරන්නේ. එහෙනම් ඕනම ව්‍යාපාරයක් උදේ මුලින්ම අගට යනකොට ව්‍යාපාරික සිදුවන ගනුදෙනු ඒව රැස් කරලා වාර්තා කරලා වර්ග කරලා සාරාංශ කරලා විශ්ලේෂණ හා විවරණය කරලා අන්න අපි ලබා දෙනවා කාටද ඇල්මක් ඇති පාර්ශ්වයන් වලට. ඉතින් මේ ඇල්මක් ඇති පාර්ශ්වයන් දැන් අපි ව්‍යාපාරික මෙහෙම කතා කරාට සැබෑ ජීවිතයේ මම ওই උදාහරණය මාට පැහැදිලි කරේ නේද? ඒතර ඔයා 10 11 වසරේ ඉගෙනගෙන පන්ති ගිහිල්ලා ඊට පස්සේ වාරි විභාග ලියලා ඊට පස්සේ සාමාන්‍ය විභාග ලියලා අන්න ඔයාට ප්‍රතිඵල එනවා A9යි A8යි B1යි ඒ ප්‍රතිඵල දැනගන්න අම්මා තාත්තා අයියා අක්කා නේද නෑදෑයෝ අසල්වැසියෝ මේ කට්ටිය පුතේ මොකද එන්නේ අපි ගැන උනන්දුවක් දක්වන්න ඔන්න සැබෑ ජීවිතයේ පුතේ තියෙන දේම තමයි ව්‍යාපාරක සිද්ධ වෙන්නේ ඉතින් මේ ව්‍යාපාරයේ පිළිවඳ පුති නැත්නම් ව්‍යාපාරක ගිනුම් තැවීම පිළිබඳ සමස්ත නිර්දේශය තමයි නිර්වචනය තමයි මේක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට මේ ගිනුම් කරන්නේ පිළිබඳ නිර්වචනයක්. ඒතර ව්‍යාපාර පුතේ මේ ගිනුම් කරන්නේ පිළිබඳ විවිධ නිර්වචනයන් විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ පාර්ශ්වයන් අතර පුතේ ප්‍රධානතම ගන්නවා ඇමරිකානු සාතිකලත් රජයේ ජනකාධිකාරින්ගේ ආයතනය. ඇමරිකානු ගිනුම් කරන සංගමය ගිනුම් කරන ප්‍රවිත මණ්ඩලය හාවර්ඩ් සර්සගේ මහාචාර්ය රොබර්ට් ග්‍රීන් ඇන්තනි. ඉතින් මේ වගේ විවිධ ව්‍යාපාර ආයතන නැත්තම් පදනම් නැත්තම් පුද්ගලයින් ගිනුම් කරන්නේ පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. මේ හැම නිර්වචනයකම අන්තර්ගත වෙච්ච දේ තමයි ව්‍යාපාර ඒකකයක් මුදලින්ම ඉන්න පුළුවන් ගිනුම් කරන තොරතුරු ක්‍රියාවලියක් තුලින් ඇල්මැති පාර්ශ්වයන්ට ලබා දෙනවායි කියන එක. ඉතින් මේ එක එක පුද්ගලයින් තමන්ගේ දැක්මනුව විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඉදිරිපත් කරපු නිර්වචන පුතේ හැම එකකින්ම කියන්නේ එකම දෙයක් ගැන හැබැයි එක එක කෝණවලින් එක එක ආකාරවලින්. දැන් මේ තියෙන්නේ අපේ සමස්ත නිර්වචන වලට මේගොල්ලෝ දීපු නිර්වචනත් මේගොල්ලෝ මෙයත් එක්ක සස් දෙනවා ළමයි. හැබැයි එයා එයාගේ දැක්මනුව ඉදිරිපත් කරලා තියෙනවා. හරිද? දැන් මම ඔයාලට දීලා තියෙන නිබන්ධනයේ පුතේ බලන්න ඔය මේ පාර්ශ්වයන් හතර ඉදිරිපත් කරන නිර්වචන ගැන මම ඔයාලට දහසක් දීලා තියෙනවා. ඉතින් ඒ හතර දෙනා කියලා තියෙන්නේ හතර විදියක් වුණාට එකම දෙයක් ගැන තමයි හතර කෝණකින් මේගොල්ලෝ දැකලා තියෙන්නේ. පැහැදිලිද? ඒ නිසා ඔන්න ගිනුම්කරණය පිළිබඳ අදහසක් තියෙනවා. එහෙනම් ඔයාලට මම දන්නවා මේ ගිනුම්කරණය කියන්නේ මොකක්ද? ඒ ගැන පුළුල් අවබෝධයක් අදහසක් මේනකොට ඔයාලට ලැබිලා තිබුත්. ඉතින්
අපේ උනුවි තීනෝන විෂය පටන් ගන්නකොටම අපේ විෂය මොකක්ද? විෂයෙන් කෙරෙන්නේ මොකක්ද? එහෙනම් ඔයා දන්නවද විෂයෙන් කෙරෙන්නේ මොකක්ද? ව්‍යාපාරයක ගිණුම් කරන තොරතුරු ක්‍රියාවලියක් තුලින් ඇල්මක් දක්වන පාර්ශවයන් අතර පත්කරන එක තමයි මේ ගිණුම් කරණයෙන් කෙරෙන්නේ. පැහැදිලි වැඩි. තව ගාරයක් වඳින්න. දැන් මේ දවස්වල කොරෝනා තියෙනවා. නේද? එතකොට පුතේ මේ සිද්ධියත් එක්කලා අපි හැමදාම රැටි එක ඉස්සරහා ඉඳ ගන්නවා. මොකක්ද? නිවුස් බලන්න. නිවුස් වල කියන්නේ මොකක්ද? කොරෝනා රෝගින් කී දිනක වාර්තා වුණාද? කී දිනක සුව වුණාද? නේද? විදේශ රටවල ආසාදින කී දිනක ඉන්නවද? කී දිනක මිය ගිහිලා තියෙනවද? නේද? ලංකාවේ ආසාදින කුකුරක් කොහින්ද වාර්තා විනන්න පුතේ? අපි ඇල්මක් දක්වනවා මේ කාලේ ඔය තොරතුරු ටික දැනගන්න. නේද? ඉතින් නිවුස් මගින් කරන්නේත් ඒක තමයි. ප්‍රවෘත්ති මගින් දෙන්නේ අන්න ඇල්මැති පාර්ශවයන්ට පුතේ තොරතුරු ලබා දෙන එක. මේ හැමතැනම වෙන්නේ මේක පුතේ. එහෙනම් මේ අපි කොතන කතා කරත් ඒ හැමතැනකම මගේ දරුවෝ ගිනුම් කරන්නේ තියෙනවා. ඔය ඕනම ව්‍යාපාර ආයතනයක් ඕනම සිද්ධියක් ගැන බලන්න පුතේ. ඕන උදේට ටීවී ළමයි පත්තරේ නේද? පත්තර ටික ලංකාවේ ඔක්කොම ටික ඉක්තු කරගෙන නිවේදිකෙක් ඇවිල්ලා පත්තර විස්තරය කරනවා. නේද? එයා පත්තරේ තියෙනේවත් කියනවා. එයාගේ හිතේ තියෙනේවත් කියනවා. හරිද? ඒතර මේ පත්තරේ විස්තරය කරනකොට එයා තොරතුරු ලබා දෙනවානේ. ඒතර ඒව ළමයි අපි අහනවා. නේද උදේට? එක්කෝ කාර් එක යන ගමන්, එක්කෝ ගෙදර ඉන්න ගමන්. ඇයි මේව අපි අහන්නේ? අන්න අපි ඇල්මක් දක්වන පාර්ශවයන් අපිට වැදගත්. රටේ තොටේ මොනවද සිදු වෙලා තියෙන්නේ? අන්න මේකෙන් අපිට අවබෝධයක් ඕන නිසා අපි මොකද කරන්නේ? ඇල්මක් දක්වන පාර්ශවයක් ඉදියට පත්‍රයට සවන් දෙන උදේනේ. ලෝකෙ හැමතැනම වෙන්නේ ඕකම තමයි පුතේ. පාර යන ගමන් පුතේ අන්තරක් වෙනවා. හරිද? අයි මොකද කරන්නේ? පොඩ්ඩක් නතරලා බලාගෙන ඉන්න. ඇයි? අපි දන්න කෙනෙක් නේද දන්නේ නැහැ. මේ මොකක් සිද්ධිය මොකද්ද දන්නේ නැහැ. අන්න පුතේ. ඇල්මක් දක්වන පාර්ශවය. මේ මොන පැත්තෙන් ගත්තත් පුතේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට තොරතුරු ලබා දීමක් තමයි සිද්ධි. ඉතින් හැමතැනක මතක තියාගන්න ගිනුම් කරන ඉන්න පුතේ. ඒසක් ගිනුම් කරන්නේ නැති තැනක් නැහැ. හරිද? හැමතැනකම ගිනුම් කරණය සම්බන්ධ වෙලා තියෙනවා. හරි ඉතින් මම හිතන ඔයාලට පදවි නිර්වචනය ගැන හොඳ අවබෝධයක් මේනකොට ඔයාලට ලැබිලා ඇති කියලා. හරි. අපි යමු දෙය ඉදිරියට. හරි. මෙන්න දිනවා විෂය පතය හා එහි කාර්යභාරය. ඒතර ගිනුම් කරන කාර්යයන් තුති. අපි ගිනුම් කරණයෙන් කරන්නේ මොකක්ද? දැන් නිර්වචන තුල කතා කරා තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය හා විවරණය කිරීමත්, sannivedanaya කිරීමත් කියන. ඉතින් මේ ගිනුම්කරණයේ විෂයපතේ විෂය ඇතුලේ අපි කතා කරන්නේ මොකක්ද? විෂයපතේ මේ තියෙන්නේ රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණ හා විවරණය කිරීම, තොරතුරු sannivedanaya කිරීම. මෙන්න මේ කියන කාරණා හය ගැන තමයි පුතේ අපි සමස්ත ගිනුම් කරණය පුරාම සාකච්ඡා කරගෙන යන්නේ. හරිද? එතකොට අපි තොරතුරු රැස් කරන්නේ කොහොමද? වාර්තා කරන්නේ කොහොමද? වර්ග කරන්නේ කොහොමද? ඊට පස්සේ සාරාංශ කරන්නේ කොහොමද? විශ්ලේෂණ හා විවරණය කරන්නේ කොහොමද? ඒව කොහොමද සංවේදනය කරන්නේ? මෙන්න මේ කියන කාරණා හය පිළිබඳව තමයි මේ වසර දෙකහමාරක් තුල අපේ දරුවන්ට අපි අවබෝධය සහ දැනුම ලබා දෙන්නේ. හරි. මෙන්න පුතේ දැන් මේ කාරණා හය පිළිබඳව එකින් එක අපි පොඩි අවබෝධයක් ලබා ගමු. මේ විෂයපතේ නැත්නම් කාර්යභාරයේ ඇතුලේ මොනවද තියෙන්නේ? පළවෙනි කෙන පුතේ ගිනුම් කරන තොරතුරු රැස් කිරීමන්න. අපි කොහොමද තොරතුරු ටික රැස් කරගන්නේ? තොරතුරු කොහොමද අපි එකතු කරගන්නේ? බලන්නකෝ. ව්‍යාපාර ආයතනයක ආර්ථික ගනුදෙනු ඒවාට දාල මූලාශ්‍ර ලේඛන මගින් එකතු කර ගැනීම මේන් අදහස් වේ. ගිනුම් කරන තොරතුරු නැමැති නිවැයුම බිහි කිරීම සඳහා ගනුදෙනු වලට වටිනාකම් උපුටා ගන්නේ මෙම ලියවිලි මගිනි. එහෙනම් පුතේ අපි මූලාශ්‍ර ලේඛන මගින් තමයි තොරතුරු එක්ස්ප්‍රස් කරගන්නේ. ඉතින් මම මේ රතු පැටින් මාක් කරලා තිනවා. බලන්න මූලාශ්‍ර ලේඛන. එහෙනම් රැස් කරනවා කියනකත් එක්ක පුතේ යන වචනේ මොකක්ද? මූලාශ්‍ර ලේඛන. ඒතර ව්‍යාපාරයක සිදුවන මූලාශ්‍ර ලේඛන මගින් තමයි අපි තොරතුරු රැස් කරගන්නේ. හරිද? මේ පාඩම ඉවරනකොට මම සාරාංශයක් හදනවා. ඒ සාරාංශය ඇතුලේ
කතා කරනවා ව්‍යාපාරික දින මූල ආශ්‍රේකන මොනවද කියලා. සියලුම මූල ආශ්‍රේකන ගැන ඔයාට අවබෝධයක් ලබා දෙනවා. හරි. ඊට පස්සේ ගිනුම් කරන තොරතුරු වාර්තා කිරීම. බලමු මොකක්ද වාර්තා කරනවායි කියන්නේ. මූල ආශ්‍රේකන මගින් ලබාගත් ගිනුම් කරන තොරතුරු ගිනුම් පොත්වල සටහන් කිරීම මෙයින් අදහස් කෙරේ. මේ සඳහා උපයෝගී පොත් නැමැති ගිනුම් කරන පොත් විශේෂය පදනම් කරගනි. එතකොට අන්න වාර්තා කරන්නේ මොනවාද? ගිනුම් පොත්වල. ඉතින් ගිනුම් පොත් මොනවාද? අන්න රැස් කරපු තොරතුරු ඒ වායේ ස්වභාවය අනුව වාර්තා කරන්න ගිනුම් පොත් පුති අපි ගාව තියෙනවා. අපි දන්නවා ඉතින් සාමාන්‍යයෙන් අද අපි ඉස්සර කතා කරා මුදල් පොත. අද මුදල් පොතක් නැහැ. මුදල් ලැබීම් චර්ණලේ, මුදල් ගෙවීම් චර්ණලේ, ගැනුම් චර්ණලේ, විකුණුම් චර්ණලේ නේද? ඔය වගේ පොත් කිහිපයක් පිළිබඳව ඔයා දැන් තමයි කතා කරලා තියෙන සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ. ඉතින් උසස් පෙළ උදේ ඉතින් තවත් ඉස්සරහට ගිහිල්ලා තවත් පොත් කිහිපයක් එකතු කරලා තමයි ඔයාට අපි මේ ගිනුම් පොත්වල කියන කොටස සාකච්ඡා කරන්නේ. හරි. ඊට පස්සේ කියනවා බලන්න ගිනුම් කරන තොරතුරු වර්ග කිරීම. අන්න මොනවාද වර්ග කරන්නේ? කොහොමද වර්ග කරන්නේ? වාර්තා කළ තොරතුරු ඒවායේ පොදු ස්වභාවය අනුව විවිධ ලෙස වර්ග කිරීම මෙයින් අදහස් වේ. උපයෝගී පොත්වල ඇති ගනුදෙනු ලෙචර යන්න පුතේ වර්ග කරන්න කාටද? අපි වර්ග කරනවා කාටද? ලෙචරයට. તો ලෙචරේ නමින් හැඳින්වෙන පොතක පවතින ගිනුම් වලට පිටපත් කිරීම මෙහිදී සිදු වේ. එහෙනම් අපි ලෙචරේට තමයි මොකද කරන්නේ? වර්ග කිරීම සිදු කරගෙන යන්නේ. හරි. එහෙනම් කාර්යභාරයන් විෂයපතේ කොටස් තුනක් දැන් කතා කරා. මොකක්ද? ෆ්‍රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම. ඒතර ෆ්‍රැස් කරන්නේ මොනවා මගින්ද? මූල ආශ්‍රලේකන මගින්. වාර්තා කරන්නේ මොනවා මගින්ද? මූලික පොත්වල. වර්ග කරන්නේ කාටද? ලෙචරේට නේද? හරි. අන්න ඊළඟ කියනවා ගිනුම් කරන තොරතුරු සාරාංශ කිරීම. දැන් අපි රැස් කරා. රැස් කරන් ගන්නු. වාර්තා කරා. නැත්නම් වර්ග කරා. ඊළඟ අදියර තමයි අන්න යනවා මොකටද? සාරාංශ කිරීම. તો සාරාංශ කරනවා කියන්නේ මොකක්ද? බලන්න. වර්ග කළ ගනුදෙනු එකතු කිරීම මගින් ගිනුම් තුලණය සහ මූල ප්‍රකාශ පිළියෙල කිරීම මගින් ගිනුම් සම්පින්දණය කිරීම මෙයින් අදහස් යන. ගිනුම් පුතේ අර වර්ග කරපු තොරතුරු එක තැනකට එක කොළ කෑල්ලකට ගේන එක තමයි මේ සාරාංශ කරනවායි කියන්නේ. ඒතර ව්‍යාපාරයක පිළියෙල කරන මූල ප්‍රකාශන පහක් තියෙනවා. ඒ මූල ප්‍රකාශන පහ පිළිබඳ තමයි මෙන්න මේ සාරාංශ කිරීම යටතේ අපි සාකච්ඡා කරගෙන යන්නේ. මොකක්ද? මූල ප්‍රකාශන පිළියෙල කිරීම. හරි. ඊට පස්සේ ගිනුම් කරන තොරතුරු විශ්ලේෂණය හා විවරණය කිරීම. ඒතර මේ විශ්ලේෂණ සහ විවරණය කරනවායි කියන්නේ අපි සාරාංශ කළ තොරතුරු පිළිබඳව ළමයට වඩා හොඳ අවබෝධයක් ලබා දෙන්න අපි උත්සාහ කරනවා. නැත්තම් වඩා හොඳින් තේරුම් ගැනීමට හැකින පරිදි ඒක කුඩා කරලා තවත් ඉදිරිපත් කිරීම තමයි සාරාංශ නැත්තම් විශ්ලේෂණ සහ විවරණය කරනවායි කියලා කියන්නේ මුතේ. ඊළඟට ගිනුම් කරන තොරතුරු සංනිවේදනය කිරීම. අන්න අපි මේ ලබාගත් තොරතුරු ටික ඇල්මක් දක්වන පාර්ශවයන්ට ලබා දෙන එක තමයි ඉදිරිපත් කරන එක තමයි මොකක්ද මේ තොරතුරු සංනිවේදනය කරනවායි කියන්නේ. එහෙනම් උදේ ඔය විෂයපතේ කොටස් 6ක් තියෙනවා. ඔය කොටස් 6 පිළිබඳව තමයි ඔයා පුරුල් වශයෙන් අවබෝධයක් ලබා ගන්න ඕන, දැනුමක් ලබා ගන්න ඕන. හරි. හරි. උදේ දැන් මේ කොටස් 6 පිළිබඳව ඔයාට මම තියරි කියලා දුන්නා වගේ උදේ ඒ කොටස් 6 ඇතුලේ අන්තර්ගතේ මොනවාද කියලා අපි ඊළඟට සාකච්ඡා කරගෙන යමු. හරි. ගිනුම් කරන තොරතුරු ෆැස් කිරීම. හරිද? එතකොට ගිනුම් කරන තොරතුරු රැස් කරන්නේ මොනවා වගේද? අපි රැස් කරනවා මූලාශ්‍ර ලේඛන නේද? එතකොට අපි දන්න කියන මූලාශ්‍ර ලේඛන කීයක් තියෙනවද? මෙන්න පළවෙනි එක කෙනා
ලදුපත දෙවෙනි එක ගෙවීම් වවුචරය තුන්වෙනි එක නා ගැනුම් ඉන්වොයිසිය හතර විකුණුම් ඉන්වොයිසිය පහ හරපත හය බැරපත හත සුළු මුදල් ගෙවීම් පවුච්චරය අට ජර්නල් පවුච්චරය හරි අවෙන්න මේ කියන මූලාශ්‍රයකට අට මගින් පුතේ අපිට පුළුවා ගිනුම් කර තොරතුරු රැස් කිරීම කරන්න පැහැදිලිද හරි ඔන්න රැස් කරාට පස්සේ අපි යනවා ඉදිරියට මොකක්ද ගිනුම් කරන තොරතුරු වාර්තා කිරීම හරි අපි මොනවලද වාර්තා කරන්නේ අපි වාර්තා කරනවා උපයෝගී පොත්වල හරිද අමෙන්නා වාර්තා කරන උපයෝගී පොත් කර පළවෙනි උපයෝගී පොත මොකක්ද අපි කතා කරනවා මුදල් ලැබීම් ජර්නල් එක එහෙනම් ඔයාලා වඩා පැහැදිලි වෙන්න මම මේ මූලාශ්‍ර ලේඛන අදාළ මූලික පොත තමයි මුලින්ම ලියන්නේ නැත්නම් ලදුපතේ මූලාශ්‍ර ලේඛනය නම් උපයෝගී පොත මොකක්ද මුදල් ලැබීම් ජර්නල් එක තොර ගෙවීම් වවුචරය මූලාශ්‍ර ලේඛනය නම් ඒකේ මූලික පොත මොකක්ද මුදල් ගෙවීම් ජර්නල් එක සකැනුම් ඉන්වොයිස් එක මූලාශ්‍ර ලේඛනය නම් ගැනුම් ජර්නල් එක හරිද සර් විකුණුම් ඉන්වොයිස් එක මූලාශ්‍ර ලේඛනය නම් විකුණුම් ජර්නලය හරපත මූලාශ්‍ර ලේඛනය නම් ඒකේ උපයෝගී පොත ආපසු යවුම් ජර්නලය හය බැරපත මූලාශ්‍ර ලේඛනය නම් ආපසු එවුම් ජර්නලය හත සුළු මුදල් ගෙවීම් වවුචරය මූලාශ්‍ර ලේඛනය නම් සුළු මුදල් ගෙවීම් ජර්නල් එක අට සුළු මුදල් වවුචරය මූලාශ්‍රය ගැන අන්න අපි කියනවා පොදු ජර්නල් එක කියලා අරද්ද එහෙනම් අපි කතා කරන මූලාශ්‍ර ලේඛන අටක් තියෙනවා ඒ මූලාශ්‍ර ලේඛන අටට ප්‍රයෝගී පොත් අටක් තියෙනවා පුතේ පැහැදිලිද මේ පිළිවෙල තියෙන්නේ ලදුපත මුදල් ලැබීම් ජර්නල් එක ගෙවීම් වවුචරය මුදල් ගෙවීම් ජර්නල් එක ගැනුම් ඉන්වොයිස් එක ගැනුම් ජර්නල් එක විකුණුම් ඉන්වොයිස් එක විකුණුම් ජර්නල් එක හරපත ආපසු යවුම් ජර්නල් එක බැරපත ආපසු යවුම් ජර්නල් එක සුළු මුදල් ගෙවීම් වවුචරය සුළු මුදල් ගෙවීම් ජර්නල් එක ජර්නල් වවුචරය තමයි පොදු ජර්නල් එක හරි ඔන්න ඊට පස්සේ අපි ගිනුම් කරන තොරතුරු වර්ග කිරීම හිමිකම් ගිනුම ආදායම් ගිනුම වියදම් ගිනුම හරිය එහෙනම් මේ මූලාශ්‍ර ලේඛන ටික ඊටදාල ප්‍රයෝගී පොතේ වර්තා කරනවා ප්‍රයෝගී පොතේ වර්තා කරතුරු පුතේ අන්න අපි ලෙජරේට වර්ක් කරනවා તો ලෙජරේ ගිනුම් වර්ග 5යි තියෙන්නේ අන්න ඊට පස්සේ යනවා උඩට
ගිනුම් කරන තොරතුරු සාරාංශ කිරීම. තොර සාරාංශ කරනවායි කියන්නේ මොකක්ද? ඒ සාරාංශ කරනවායි කියන්නේ මේ ලෙචරේ තියෙන තොරතුරු පාවිච්චි කරලා අපි මූල ප්‍රකාශන පිළියෙල කරනවා. අන්න අපි කියනවා ලාභ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය, ගිනුම් කරන සටහන් සහ විස්තරාත්මක ගිනුම් කරන ප්‍රතිපත්ති සහ විස්තරාත්මක සටහන්. මෙන්න දිනා අපි සාරාංශ කරා. එතකොට අපි උදේ මුලින්ම මූලාශ්‍ර ලේඛන වලින් රැස් කරගත්තා. සේ උපයෝගී පුත්තල වාර්තා කරා. ලෙජරේට වර්ග කරා. අන්න සාරාංශ කරා කාටද? මූල්‍ය ප්‍රකාශන වලට. ඉතින් අපි මේවට කියනවා මොකක් කියලාද? මූල්‍ය ප්‍රකාශන. අන්න ඊට පස්සේ මේ රැස් සාරාංශ කරපිය පුතේ ගිනුම් කරන තොරතුරු විශ්ලේෂණය හා විවරණය. අන්න විශ්ලේෂණය හා විවරණය. ඒ කියන්නේ මේ තොරතුරු වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට අපි පරිශීලකයන් ලබා දෙන්න ඕන. එතකොට මේවා කොහොමද ලබා දෙන්නේ? මෙන්න ලබා දෙන විදි මොනවාද? අපි කියනවා අනුපාත විශ්ලේෂණය. ඊළඟට විචලතා විශ්ලේෂණය, සංවේදිතා විශ්ලේෂණ. එක එක විශ්ලේෂණ ක්‍රම වගේ පුතේ අපි මේ ගිනුම් කරන තොරතුරු මොකද කරන්නේ? විශ්ලේෂණය කරලා ඒ තොරතුරු වඩා හොඳින් තේරුම් ගන්න හැකින පරිදි සාරාංශ කරන තව. අන්න අන්තිමේට මොකද කරන්නේ? ගිනුම් කරන තොරතුරු සන්නිවේදනය. අන්න අපි තොරතුරු පුතේ සන්නිවේදනය කරනවා. කාර්ද සංවේදනය කරන්නේ අපි කියනවා ඇල්ම ඇති පාර්ශවයන්ට. නේ ඇල්ම ඇති පාර්ශවයන් තමයි අපි ගිනුම් කරන තොරතුරු සංවේදනය කරන්නේ. කවුද ඉතින්? අයිතිකරු, කලමනාකරු, ඊට පස්සේ සේවකයින්, තව රජය, මූල්‍යායතන නේද? ඊට පස්සේ සැපයුම් කරුවන්. අන්න ඔය වගේ විවිධ පාර්ශ්වයන් පුතේ අපි මොකද කරන්නේ? මේවා සංනිවේදනය කරනවා. හරි පුතේ. එහෙනම් මෙන්න තියෙනවා සමස්ත ගිනුම් කරන්නේ කාර්යභාර සහ විෂයපතය එක පිටුවක් ඇතුළේ පුතේ. පොතේ පටන් ගන්න අවුරුද්දක් මාස වලින් වැඩි කරලා නේද? පත්‍රිකා 120000ක් තියෙනවා පුතේ. අන්න ඒ නිසා පුතේ මේ මූලාශ්‍ර ලේඛන පුතේ ෆයිල් පුරවලා, කබඩ් පුරවලා පුතේ නේද? ගබඩා පුරවලා තියෙන්නේ ළමයි. මේ ෆයිල් පුරවලා ගබඩා පුරවලා දින මූලාශ්‍ර ලේඛන පුතේ අපි බැලුවයි කියලා අපිට අවබෝධයක් ලබා ගන්න බෑ. අන්න අවබෝධයක් ලබා ගන්න තත්ත්වයට එකපත් කරන්න ඕන. මොකද කරන්නේ? අර විශාල මූලාශ්‍ර ලේඛන ප්‍රමාණය පුතේ ඒක දාල උපයෝගී පොත් අටකම වර්තා කරනවා. උපයෝගී පොත් අටකට ගේනවා.
නේද? අර විශාල මූලාශ්‍ර ලේඛන කුඩා කරලා පුතේ පොත් 8ක් අපි වාර්තා කරනවා. ඉතින් මේ පොත් 8 වැළුවයි කියලා කෙනෙක්ට අදහසක් ගන්න බෑ. මේ කෙනෙක් ඇවිල්ලා මගෙන් විස්තර ඉල්ලුවම මම මේ පොත් 8 දීලා කියනවා මේව බලන්න කියලා. ඉතින් මේ පොත් 8 වැළුවයි කියලා කෙනෙක්ට අදහසක් ගන්න බෑ. අන්න ඒක නිසා පුතේ අපි මොකද කරන්නේ? ලෙජරය කියන තනි පොතක වාර්තා කෘතියට පේනව ඇති. මේ විශාල මූලාශ්‍ර ලේඛන පොත් 8කට ගෙනාවා. ඒ පොත් 8 පුතේ එක පොතකට ගේනවා මොකක්ද? ලෙජරය කියලා. ඒ ලෙජරය කියන පුතේ ලෙජර ගිනු ටී ගිනුව දන්නවනේ නේද? මෙන්න ලෙජර ගිනු. ඉතින් මේ ලෙජර ගිනු කියන එක පොතක අපි මේවා වාර්තා කරනවා. අන්න ඊට පස්සේ ඒවා සාරාංශ කරනවා කාටද? මෙන්න තියෙනවා සාරාංශ කිරීම මූල මූල ප්‍රකාශන වලට පුතේ මූල ප්‍රකාශන පහක් කතා කරනවා. ලාභලාභා වෙනත් ස්ථීර ආදායම් ප්‍රකාශය මූලද ප්‍රකාශනය මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හිමිකා වෙනස් වීමේ ප්‍රකාශනය ගිණුම් කරන ප්‍රතිපත්ති සහ විස්තරාත්මක සටහන් කින පාපතේ අභිතර සාකච්ඡා කරනවා. ඉතින් මේ මූල ප්‍රකාශන පහ තියෙනවා. මේ වල තමයි පරිශීලකයන් තීඳු තීරණ ගන්නෙ. හැබැයි මේ බැලුවයි කියලා එකපාර්ට සමහර අයට ඔබ තේරෙන්නේ නැහැ. අන් තේරුම් ගන්න පුළුවන් ඉන්න මොකද කරන්නේ? ඒවා විශ්ලේෂණය හා විවරණය කරනවා. නේද? විශ්ලේෂණය කරනවා. නේද? අරයට සාපේක්ෂ මෙයා කීයද? මෙයා කොච්චරකින් වැඩි වෙලා තියෙනවද? මෙයා කොච්චරකින් අඩු වෙලා තියෙනවද? අන්න විශ්ලේෂණය කරන දෙනවා පුතේ අනුපාත විශ්ලේෂණය මගින්. අනේ ඊට පස්සේ මෙයා දාලා දෙනවා කාටද? ඇල්මැති පාර්ශවයන්ට. පැහැදිලිද? හරි. ඉතින් ඔයා පුතේ ලියන මෙන්න මේ කොටස් ටික. හරි. ඔයාලට මම තව ටික වෙලාවක් දෙන්නම්. මේ කොටස් ලියා ගන්න. ඔයා ලියන ගමන් පුතේ පාඩම් කරගන්න මොකක්ද මූලාශ්‍රය කියන කිරි පුතේ 8යි මොනවාද ලදපත වවුචරය ඉන්වොයිස් එක නැත්නම් ගැනුම් ඉන්වොයිස් එක විකුණුම් ඉන්වොයිස් එක හරපත බැරපත සුළු මුදල් ගෙවීම වවුචරය ජර්නල් වවුචරය ඔය 8 කටපාඩම් කරන ගමන් තමයි ලියන්නේ නේද ඊට පස්සේ උපයෝගී පොත් 8යි මොකක්ද මුදල් ලැබීම් ජර්නලය මුදල් ගෙවීම් ජර්නලය ගැනුම් ජර්නලය විකුණුම් ජර්නලය ආපසු යොමු ජර්නලය ආපසු යොමු ජර්නලය සුළු මුදල් ගෙවීම් ජර්නලය පොදු ජර්නලය ලෙජර් ගිනුම් වර්ග 5යි මොනවාද 5 වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් මේ ගිනුම් පහට තමයි අපි ලෙජරේ දාන්නේ සේ මූල්‍ය ප්‍රකාශන 5යි මේ මොනවාද 5 ලාභ ලාභ වෙනත් ස්ථීර්ණ ආදායම් ප්‍රකාශනය මූල තත්ත්ව ප්‍රකාශනය මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හිමිකානසී ප්‍රකාශනය ගිනුම් කරන ප්‍රතිපත්ති සහ විස්තරාත්මක සටහන් ඊට පස්සේ විශ්ලේෂණය සහ විවරණය කරනවා අන්න ඇල්මැති පාර්ශවයන්ට sannivedanaya කරනවා හරි මම ඔර වෙලාවක් දෙන්නම් ඔයා ලියාගෙන ඉන්න පුතේ එතකොට අදින් දැන් මේ කොටස පුතේ මූලික කරුණු ටික ඊට පස්සේ මේ කරුණු පස්සේ පුතේ අපි යනවා ඊළඟට ගිනුම් කරන ඒකකයේ කියන මාතෘකාවට හරි ඔයා ලියාගෙන ඉක්මනට अदर विभुन तुराबी ईलंग दवासे साकाच्चा करनवा ईलंग मात्रुकाव गिनू करन एक केकीन तेनेदां उदे साकाच्चा करनवा तिंग वया दिकटम पाड़ं बाला वत्ते हुतुवेन वाड़ अदमी बहुं पोड़ी कोटसाय करे उदे पालवेनी मात्रुकावे तिंग एक करुटी मागतेन वागे उन्नुट में उन्दकम हिल्ले थी तिंग इदिरी पाड़ं बाला तिक्वा एकुतुवेन අපේ මේ කාලිකුරු මේ විදිහට සම්බන්ධ වෙනවා ඊට පස්සේ අපිට සුදු පරිදි අපේ පන්තුල පාඩම් වලට සහභාගී වෙන්න පුළුවන් එතකන් අපි පළවෙනි පාඩම් දෙකේ මේ විදිහට ඔබත් එක්ක සම්බන්ධ වෙලා කරගෙන යනවා හරි දරුවෝ එහෙනම් අපි ඊළඟ දවසේ පටන් ගන්න පුතේ මේකේ ඉතිරි කොටස ගිනුම් කරන ඒකකේ ඒතර ඔයාට නිබන්ධනය දීලා ඇති ඒකත් එක පුතේ බලා ගන්න මේ ටික පොතේ ලියාගෙන ඊටික පාඩම් කරගන්න අර මුලින්දම්ම මේ පටන් ගන්නත් වෙලේ ඉස්සරහට කරගෙන යන්න දවස ගානේ පාඩම් කරලා ඔයා විභාගනේ මහන්සි වෙන්න. හරිද පුතේ? එහෙනම් අදට බිමුණයි. අපි ලබන දවසේ ඊළඟ මාතෘකාවත් එක්ක සම්බන්ධ වෙනවා. හරි පුතේ.